කොපි කරාට කැලින් වලට නම් සම කරන්න අරගන්න කලින් නම බලන්න කැලින්. අද දවසේ අද මෞබිම් පුවත්පතේ සිරස්තලේ වාර්තා කළ තියෙන බස් හිමියන් මගින් සූරාකද්දී ගමනාගමන කොමිසම නිදන් හිටියා කියන එක. ඉතින් සමහර වැඩිපුර ගත්ත කොන්දොස්තරරු අධික ගාස්තු ගන්නවා. ඒ පිළිබඳ කොමිසමට කිසිදු ක්‍රියාමාර්ගයක් නැහැ. දුරගමන් සේවා බස් අත සාමාන්‍ය ගාස්තු වගේ දෙගුණයකට වැඩි මුදලක් අය කරනවා. මේ අවුරුද්දට ගිය අය 15,000 කොහොමත් එනවා කියලා දන්නවා. හැබැයි එන අය බොහෝ වැඩි ගාණක් ගෙවනවා. ඉතින් මගින්ට හිංසා කරනවා. රාත්‍රී කාලයේදී මේ ගාස්තු අය කිරීම තවත් වැඩි කරනවා. උත්සව සමයේ සමහර දුරගමන් සේවා බස් අතල කොන්දොස්තරට අමතරව සහායකයන්ගේ ආධාර ලබා මගින් පීඩාවට පත් කරනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ෂණික දුරකථන අංකයේ අනෙක් අංකවල දැනුම් දුන්නත් කිසිදු පැහැදිලි ක්‍රියාමාර්ගයක් ගත්තා කියලා නැහැ. අපේ තෙල් පුච්චගෙන අපේ අසල්ලි ටික වියදම් කරගෙන කෝල් කරා කියලා විතරයි එතන තියෙන්නේ. ඉතින් කෝල් කරාට මොකද වුනේ? කාගෙද වැඩ තහනම් කරේ? කවුද රස්සාවෙන් අයින් කරේ? මොන බස් එකද මේක මෙහෙම අය කරා කියලා එළියට දැම්මේ? අන්න ඒක කියන්න ඔබතුමාලා මම පැහැදිලිව නැත්තම් ඉතින් බොරු විතරයි. අපේ අංකයක් තියෙනවා. පැමිණිලි කරන්න පුළුවන්. ප්‍රශ්නයක් ආවොත් කතා කරලා කියන්න පුළුවන්. උත්තර නැත්තා වැඩ නැන් ප්‍රශ්න කිව්වා කියලා. උත්තර නැති ප්‍රශ්න තමයි රටේ භූමියක් තියෙන්නේ. හැමෝටම ප්‍රශ්න කතා කර කර ඉන්න පුළුවන්. උත්තර හොයන්න කවුරුත් නැහැ. මොකද ඊයේ රට පුරා දිව්වේ ප්‍රයිවට් බස් 7-10යි. ගමේ ගිහිල්ලා ඉන්න බස් නැතිව මගින් කොහොමද චෝදනා එල්ල කරේ කියලා. අද දවසේ කියන පෞද්ගලික බස් රතිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහත්මයා කියන්නේ දිවයින පුරා පෞද්ගලික බස් අත 13,000ක් තිබ්බා. හැබැයි 7-10යි දිව්වේ. මිනිස්සුන්ට ඕනම දවසෙත් 7-10යි නම් දුවන්නේ ඕන කරන ටික පාරට එන්නේ නැත්තම් ඉතින් ප්‍රශ්නයක් නැද්ද? මේ අතරම අද දවසේ වාර්තා පුවත්පත් වාර්තා කරන වැඩිපුර ගාස්තු අය කර කෙටි දුර ගමන් බස් 10කට විනය පියවර ගන්නවා කියලා. ඉතින් මොකද්ද ගන්න විනය පියවර කියන එක අපි බලන් ඉමු. අන්න එතකොට අපි කතා කරමු ගත්ත විනය පියවර මොකද්ද කියන එක. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.